අඟුරුවා තොට මවගේ ගෙලබැලි රන්මාලයෙන් හෙළිවන ඝාතන අභිරහසේ ඇත්ත නැත්ත මෙන්න අඟුරුවා තොට ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ 24 හැවිරිදි වාසනා කුමාරගේ ගෙලබැඳ තිබූ රන්මාලය සොයා ගැනීමට විමර්ශන පැවැත්වූ පොලිස් කණ්ඩායම ඊයේ සමත් වූ බව පානදුර පොලිස් බල ප්‍රදේශයේ උසස් නිලධාරියෙක් පවසයි. ඔහු පැවසුවේ ඝාතනයට චෝදනා ලැබ සිටින සැකකරු විසින් එම මාලය හොරණ ප්‍රදේශයේ රන් ආභරණ උකස් මධ්‍යස්ථානයකට උකස් කර ඇතැයි මේ වන විට අනාවරණය වෙමින් පවතින බවයි. පොලිසිය ඒ බව සොයාගෙන ඇත්තේ සැකකරුගේ ජාතික හැඳුනුම්පත ඔස්සේ කරන ලද තාක්ෂණ ක්‍රමවේදයක් අනුවය. කෙසේ වෙතත් සැකකරු ඇගේ ගෙලබැදි රන් මාලය ලබාගෙන ඇත්තේ ඇය මිය යාමෙන් පසුව බව සැකකරන බවත් ඒ බව තහවුරු කර ගැනීමට තවමත් විමර්ශන නිලධාරීන්ට නොහැකි වී ඇත්තේ සැකකරුගෙන් මේ දක්වා ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වීම නිසාය. ඔහු උදරයට සහ පපු ප්‍රදේශයට කතුරකින් ඇන ගැනීම නිසා ශල්‍ය කර්මයට භාජනය කොට තවමත් කතා කරගත නොහැකි තත්වයකින් රෝහල්ගත කර සිටීම නිසා ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි බව එම උසස් නිලධාරියා අවධාරණය කළේය. දැඩි පොලිස් රැකවරණය මැද හොරණ දිස්ත්‍රික් රෝහලේ 15 වාට්ටුවේ ප්‍රතිකාර ලබන සැකකරු අගෝස්තු මාස 3 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබුණි. වාසනා කුමාරි සහ ඇගේ 11 මාස දියණියගේ සිරුරවල අඟුලුවා තොට ප්‍රදේශයේ කැලෑවද ප්‍රදේශයකින් සොයා ගැනීමෙන් පසු සැකකරු අතුරුදහන් වූ අතර පසුව අඟුරුවා තොට පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ඔහුගේ නිවසේ ආසන්නයේදී ඔහු කොටු කර ගැනීමට යාමේදී අතේ තිබූ කතුරුකින් ඔහුගේ පපු ප්‍රදේශයට ඇන ගැනීම නිසා රෝහල්ගත කර තිබුණි. පානදුර කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී.